උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න प्रसाद උපකාරක පන්ති යලි ආරම්භ වීම ලබන 29 වනදා සිට ආගමික සිද්ධාස්ථානවල කටයුතු ආරම්භ කිරීමත් ලබන 12 වනදා සිට සියලු දේ සෞඛ්‍ය උපදෙස් මත පමණයි සෞඛ්‍ය අමාත්‍යනිය කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 230ට මොකද උනේ රනිල් පවිත්‍රාගෙන් ප්‍රශ්න කරයි කොරෝනා දෙවෙනි රැල්ල නෙවෙයි ඕනම දෙයකට ත්‍රිවිධ හමුදාව සූදානම් ආරක්ෂක ලේකම් කියයි දින 27ක් රිමාන්ඩ් භාරයේ පසු වූ රාජිතට ඇප මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බරපතල අපරාධ කරුවන් මරණීය දඬනේ නියම වූ සිරකරුවන් මඩකලපුවේ ලාදුරු රෝගින් ප්‍රතිකාර ලබන දූපතට ත්‍රිරෝද රතයේ දුක අද තෙවෙනියසින් කොරෝනා වැඩිම රෝගින් වාර්තා වන රටවල් අතර ඉන්දියාව පස්වෙනි තැනට DMK පක්ෂයේ ප්‍රබලයකුත් කොරෝනා වැළඳීම නියයයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඉදිරි මහමැතිවරණයේ අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කළා. මැතිවරණ කොමිසම සභාව ඡන්ද විමසීමේ දිනය පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ දිනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ගත් තීරණය ප්‍රකාශ කිරීමට පෙර කොමිසම සභාව වෙනුවෙන් කාර්යයක් කියන දේ. මට කියන්න ඕන කරුණ තමයි අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කරන කරුණු වලින් මාධ්‍ය ආයතන එකේ කොටස් අරන් එඩිට් කළා දාන. එහෙම දැමීම නිසා බරපතල හානියක් මැතිවරණ කොමිසම සභාවට වුණා අපි පෙරේද කරපු මාධ්‍ය සාකච්ඡාවේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මම ප්‍රකාශ කරේ අපිට දින 60ක් හෝ 70ක් යනවා ඡන්ද විසීම තියන්න. ඒකට හේතුව මේ කොරෝනා වසංගතය කොවිඩ් වසංගතය නිසා ආපු රෙස්ට්‍රික්ෂන්. නමුත් මං කියා සිටියා අපිට දින 35යි 40යි අතර ඉස්සර වගේ තියන්න පුළුවන්. අපි විවේචනය කරනවායි දින 35යි 40න් තියන්න බෑ කියන්නේ. අපිට තියන්න පුළුවන් එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. පැතිරීමේ අවදානමක් නැහැ කියලා වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියනවනම්. නමුත් ඒක ප්‍රචාරය කරේ ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එකම රෝගියෙක්වත් නැති වෙනකම් බලා සිටින බව. එය දේශපාලනඥයෙක් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරා. නමුත් එය එම වැඩසටහනේ හිටපු ප්‍රවෘත්ති භාර නිලධාරියා ඒ වැඩසටහනේ හිටියා ඔහු වචනයක්වත් කිව්වේ නැහැ. අපි කනගාටු වෙන මේ සම්බන්ධයෙන්. අපි කියන දේ ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ ඡන්ද තියන්න. අපිට තියන්න බැරුණේ වෙන මොකක්වත් තියෙන්නේ නැවේ කොරෝනා නිසා. පළාත් සභා ඡන්ද විසීම අතුරුදන් කරේවත් තිබ්බේ නැත්තේ අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ යෝජනාවක්වත් නොදා නොකර ඉඳලා. සියලු දෙනාම වක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අපි නෙවෙයි. පළාත් පාලන ආයතන පරක්කු කිරීමත් අපි කතා කරේ නැත්නම් අපි ඒ 93 වත් ගැසට් කරේ නැත්නම් අදත් නඩුව යනවා. තවමත් එහෙනම් ඡන්ද විසීම නැහැ. අපි පුළුවන් අපේ උපරිම උත්සාහය කරලා දිනවා. උපරිම උත්සාහය කරනවා. ජුනි මාස 20 වෙනි දිනට නියමිත වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
महिंद देशप्रिय सामाजिक जनाधिपति नीतिज्ञ नलिन अभयसेकर सामाजिक महाचार रत्न हूल्यन अपति दिना एकमति तीरने गसट निवेदन अत्सन कर रजे मुद्रणालाधिपति नियमित यू भाव मेन निवेदने करण सागच्छा भाव सर මෙතර ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස 5 වෙනිදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් අද පසුරුවේ නිකුත් කරනු ලැබුවා. COVID-19 වෛරසයේ ආසාදිත පුද්ගලයන් සිය දෙනෙක් අද පසුරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගියා. व्यातर आगमिक सिद्धस्थान वल कटियतु वेनुवेन सीमा वांटे अटत्त पुद्गल एक्रस्वीम सदहा जुनिमस दुलसुन दासित अवसर लबादेन अतर सीमा वांटे अटत्त उपकारक पांती जुनिमस विसी नम्वन दासित आरंब किरीमिते कटियतु करन बवाई सौख्या मात्य पावित्रा वान्यारची महत्मिय संदहान कले උසස් පෙළ පවත්වන නිසා ඒ දරුවන් මේ හුරු වූ ටියුෂන් පන්ති වලට පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට දරුවන්ට මේ තිබිච්ච ගැටලුව අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා. සෞඛ්‍ය උපදේශ සහිත 100කට අඩු සංඛ්‍යාවක් සහභාගී වෙන ආකාරයට පාසල් පටන් ගැනීමත් එක්ක ඒ කියන්නේ මේ මාසේ 29 වෙනිදා වන විට ටියුෂන් පන්ති පටන් ගැනීමට අවසර දෙන්න මේ මාසේ 29 වෙනිදා ඉඳලා 100කට අඩු ප්‍රමාණයක් එක්ක ඒ ටියුෂන් පන්ති පටන් ගැනීමට අවසර දීමට රජය විසින් තීන්දුව කරනු ලැබුණා. ඒ වගේම ආගමික ස්ථානවල ආගමික කටයුතු කරන්න ලබන සිකුරාදා ඉඳලා 100කට අඩු පිරිසක් සහිතව ඒ ආගමික කටයුතු කරන්නටත් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරමින් තීන්දුව කරනු ලැබුවා. මේ සිකුරාදා ඉඳලා දිවයිනේ තියෙන සෑම ආගමික ස්ථානයකම ආගමික කටයුතු පටන් ගන්න ඒත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව 100කට වඩා අඩු ප්‍රමාණයක් සහභාගී වෙන ආකාරය සති 7ක පමණ කාලයක් තුලදී අපට ප්‍රජාවගෙන් රෝගීන් හමු වෙලා නැහැ. අද වෙනකොට සති 2ක් පමණ කාලයක් වෙනවා සම්පූර්ණ වශයෙන් රට විවෘත කරලා. මේ සියලු තත්ත්වයන් යටතේ ප්‍රජාවගෙන් රෝගීන් හමු වී නැහැ. විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මහජනතාව එකතු වීම සිදු වුවහොත් එය නැවත මේ රෝගය රටේ ප්‍රචලිත වීමට ඉඩක් තියනවා බෝ වීමට ඉඩක් තියනවා යම් කිසි විදියක එක රෝගියෙක් හරි මේ ගොනු වීම වල හිටියොත් ඒ රෝගය බෝ වීමට විශාල වශයෙන් ඉඩ කඩ තියෙන සියල්ල ඇහිරිය යුතුයි. ඒ නිසා අපට පේනවා සමහර අවස්ථාවලදී පාරවල් හරස් වන ආකාරයට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සමහරු පිකටින් පවත්වනවා. සමහරු උත්සාහ ගන්නවා විශාල රැලි පවත්වන්න. මේ සියල්ලම මේ රටේ ජනතාවට හිතවත්කමට කරන දේ නෙවෙයි. ජනතාවට ආදරෙන් කරන දේවල් නෙවෙයි. මේ වයින් සිද්ධ වෙන්නේ නැවත මේ රෝගී රටේ බෝ වීම සඳහා අවශ්‍ය ඉඩකඩ අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම. මෙතර කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා. සමාජයෙන් කිසිම රෝගියෙක් වාර්තා නොවුනේ පහුගිය දවස් 40ටම හමුදාවන් පොලිසිය සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුළු හෙදෙහෙදියන් PHI මහත්තුරු මේ කරපු අනගි සේවය නිසා තමයි මේ තත්ත්වෙ තියෙන්නේ. ඒ යාන්ත්‍රණය තවමත් අපි ගාව තියෙනවා. රෝගීන් හම්බුනේ නැහැ කියලා යාන්ත්‍රණය නවත්තලා නැහැ යාන්ත්‍රණය අඩපණ කරලා නැහැ. දෙවෙනි රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු නොවුණත් දෙවෙනි රැල්ලක් ආවත් ඒකට මූණ දෙන්න අපේ නිලධාරීන් අපේ සෙබළුන් සහ අපේ සෞඛ්‍ය අංශ සූදානම් කියන එක මම කියන්න කැමතියි. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබා දුන් ඩොලර් මිලියන 230ක මුදල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය පැහැදිලි ප්‍රකාශයක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාක්ෂිකින් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. කොරෝනා වෛරසය පාලනය කරන්නට WHO සංවිධානයෙන් අපට ඩොලර් මිලියන 230ක් ලැබලා දුන්නා. අපේ මුදලෙන් කියනවා නම් රුපියල් කෝටි 4200යි. මේ මුදල් වලට මොකද උනේ කියලා මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. අපි පක්ෂයක් හැටියට එවගේ විපක්ෂයේ තවත් සමහර පක්ෂ තීරණය කර ආණ්ඩුව
ගෙන යන කොරෝනා මර්ධන ව්‍යාපාරයට විරුද්ධ නොවි ඒ අපිට පුළුවන් සහයෝගයක් ලැබලා දෙන්න. අපි එක ඉල්ලීමක් කරා මේ රටේ පරීක්ෂණ පවත්වන්න. අඩු වශයෙන් 5000ක් පවත්වන්න. මේ ඉල්ලීම අපි විශේෂයෙන්ම කරේ රටේ ජනතාව වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි. ඒ වගේම අවාසනාවකට මේ ඉල්ලීම ඉටු කළා නැහැ. ඇයි ඒක නැකෙඩුවේ? අපිට අයිතියක් තියෙනවා. ඒ ගැන අහන්න. මොකේද මුදල් දෙදෙව්වේ? ෆේස් මාස්ක්. මේවා ඕනනම් මිලියන 10ක් නෙමෙයි මිලියන 20ක් ගේන්න තිබුණා. මේ වැය වර්ගයේව රටේ හැම එක්කෙනාටම එකක් දෙන්න. ඊට පස්සෙත් මුදල් ඉතුරු වෙනවා. ඔය ඩොලර් මිලියන 230ක්. පරීක්ෂණ යන්ත්‍ර ගේන්න තුන දවසකට 5000ක් නෙමෙයි 10000ක් කරන්න. ඒකේ මුදල් ඉතුරු කරගන්න තිබුණා. අපිට වෙන්ටිලේටර්ස් ගේන්න තිබුණා. කොරෝනා මර්ධන මධ්‍යස්ථානය හොඳට හදන්න තිබුණා. හැම එක්කෙනාටම ග්ලව්ස් දුම් දෙන්න තිබුණා. මේකක්වත් කරේ නැහැ. मरदान प्रदेश महल गुडनकिले गिना खटगता एम गिन्न बेटपात गिन्न हेतु मेथेक् अनावरणे वीन है මරදාන විපුලසේන මාවතේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක අද පස්වරුවේ හදිසි ගින්නක් හටගැණුණා. මේවන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ගිරිනිවීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරී යු.එස්. කලන්සූරිය මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ගින්න සේවා දෙපාර්තමේන්තුවට 5.14 තමයි ගිනි කැඳවීම ලබා දීලා තිබුණා. 5.20 වෙනකොට අපි ස්ථානීයට ළඟා වුණා. මහල් හතරක ගොඩනැගිල්ලක් 3 වෙනි මහලේ තමයි ගින්න තිබුණේ. අපි සම්පූර්ණම ගින්න මැඩපවත්වා විනාඩි 5ක් ඇතුළත ගිනි රථ අපි 9ක් පාවිච්චි කරා. ඊට අමතරව ගින්නට දැන්ට පරීක්ෂණ කරගෙන යනවා. සැකයක් තියෙනවා විදුලි කාන්දීමකින් තමයි ගින්න ඇති වෙන්නේ නැති කියලා. මොකද කම්පියුටර්ස් 4ක් 5ක් සම්පූර්ණම ගින්නට සම්බන්ධ වෙලා තිබුණ නිසා. මැති සහ අඩු ආදායම් ලාභින් වෙනුවෙන් දිවස් ඉදිකිරීමට අවධානය යොමු කරන්නේ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම පිණිස අද පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. පසුගිය වසර පහ අවසානයේ ආයතනය බහර ගන්නා විට පැවති තත්ත්වය සහ වත්මන් තත්ත්වය පිළිබඳ වර්තාවක් දෙන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා ඉදිරි වසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේදී සැලසුම් කළ යුතු බවයි සඳහන් කළේ. රාජායතන පෞද්ගලිකංශයේ නව ඉදිකිරීම අවස්ථා අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමග තරඟ කළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. රාජායතන වලින් සංස්ථාවලට අයවිය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුපැති ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණා. ඒ පිළිබඳව සොයා බලා මුදල් අයකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්. චන්දන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අමරිකානු තානාපති කාර්යාල ඉදිරිපිට ඊයේ දින පැවති විරෝධතාවයේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන් අත්අඩංගුවටගෙන මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව අපමත මුදා හැර තිබෙනවා. අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 50කට අධික පිරිසක් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට පත් වූ පිරිස ඊයේ රාත්‍රියේ මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේ අතර පොලිස් මූලස්ථානයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඊයේ දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මෙලෙස අදහස් පළ කළා.
ඊයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයත් මේ රටේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් තිබුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක් නෙවෙයි මේ රටේ තියෙන අත්‍යවශ්‍ය කාරණයක් ගැන කතා කරපු දෙයක් නෙවෙයි මෙවැනි අවස්ථාවලදී රට තුල නැවත කොරෝනා ව්‍යාප්තිය සිද්ධ කිරීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සිද්ධ කරනවාද කියන පිළිබඳ ගැටලුවකුත් තියෙනවා ඒ පිළිබඳව යම් කිසි තොරතුරු වාර්තා වුණොත් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධ විමර්ශනය කරන්න ඒ නිසා රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සහාය දෙමින් අත්‍යවශ්‍ය කාරණා නිෂ්පාදන කටයුතු ආදියට සහාය දෙමින් කටයුතු කරන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා බුද්ධ්‍යංශ විසින් තොරතුරු ලබා දෙනවා මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා කියලා පසුගිය 8 වෙනිදා කොටුවගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් පැලැක්වීමේ ආඥාවක් තත්වය එලෙස තිබියදී තමයි ඊයේ දිනයේදී මේ කොල්ලුපිටිය ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි මේ උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සිදු වෙන්නේ දැන් අපි මේ වෙද්දී එයට අදාළව තිබෙන වීඩියෝ දර්ශන නරඹමින් පසු වෙනවා මාධ්‍ය මගින් පළ නොවුණු දර්ශන බොහොමයක් තිබෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබුවා දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලටගෙන ගරු අධිකරණයේ විසින් මේ සැකකරුවන් 53 දෙනා සැකකාරියන් දැතුළුව ඊයේ දිනම අප මත මුදා හැරීමට කටයුතු කළා මේ අතර ඊයේ දින ඇති වූ මෙම තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අපි පැහැදිලිව හිතන්න ඕන මේ වෙලාවේදී විරෝධතාවලට ඇවිල්ලා මේ රෝගය ව්‍යාප්ත කරනවද නැද්ද කියන එක. ඒකේදී පැහැදිලි ලෙසම කාරණේ තමයි මෙතනට පොලිසිය විසින් අරගෙන තිනවා අධිකරණ තීන්දුව. අධිකරණයේ විසින් මේ ස්ථානයේ මේ වැනි දෙයක් කළ යුතු නැහැ කියලා. ඒ අනුව තමයි පොලිසිය ක්‍රියාත්මක වුනේ. ඊයේ සිදුවීමෙන් අපි දැක්කා ආණ්ඩුවේ පක්ෂපාතීභාවය මොකද්ද කියලා. ආණ්ඩුව පක්ෂපාතී මේ රටේ ජනතාවටද? එහෙම නැත්නම් අර ට්‍රම්ප් අපච්චිටද කියන එක අපි දැක්කා. උද්ඝෝෂණ පෙරපාලි කියන්න පුළුවන් තත්ත්වයක් අද රටේ ඉන්නේ නැහැ. මොකද මේ තියෙන වාතාවරණයත් එක්ක. තොන්නම නැමතුමාගේ කාරණේදී අපි කියන්න කැමති සියල්ල නීති කඩලා තිබුණ සානවල මලගිරියට ගිහිල්ලා තනලා පොලිසියෙන් පහර දෙන්න බෑ. පොලිසියේ පහර දීම සම්බන්ධව අපිට කියන්න තියෙන එක කොරෝනා නීති රීති යටතේ ඒකට අදාළ කරන දේවල් ආරක්ෂා කරමින් උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනවා. පෙරටුගාමීයකට හෝ වෙනම දේශපාලන පක්ෂයකට ඕනම කණ්ඩායමකට ඒ නිදහස තිබිය යුතුයි. ආණ්ඩුව විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට වතුර ප්‍රහාරයක් වගේ දෙයක් මර්ධනය කිරීම සඳහා කරන්න ඇති මේ වගේ කැත නිඳිත අලජ්ජ විදියට ඔවුන් කටයුතු කළේ නැහැ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකින්ට ඊයේ පැවති උද්ඝෝෂණයේදී සිදු කළ පහර දීම තමන් තරයේ හෙළා දකින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි අපේ රටේ ඊයේ දවසේ පැවැත්වුණු උද්ඝෝෂණයට එල්ල කරපු ඒ ප්‍රහාරය මම තරයේම හෙළා දකිනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවකට කුමන හෝ පක්ෂයක වේවා කුමන හෝ පක්ෂයක සමාජිකෙක් වේවා මේ රටේ පුරවැසියන්ට කතා කිරීමේ නිදහස තිබෙනවා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව තිබෙනවා ඒ ප්‍රහාරයෙන් මම දකින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හැටියට මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස තිබිය යුතුයි. එවන් ප්‍රහාර, එවන් කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දෙයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විනාශ වෙන්නට දෙන්නට බෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි හැම විටම සිටිනවා. ඒ එල්ල කරපු ප්‍රහාර පිළිබඳව වහම් පරීක්ෂණයක් පවත්වලා ඒ අකටයුතුකම් ඒ නිඳිත ප්‍රහාරයන් ඉටු කරපු සීලුම දෙනා නීතිය හමුවට ගෙනෙන්නේ කියලා මම මේ අවස්ථාවේ අධ්‍යතන ලෝකයට ගැලපෙන පරිදි මෙරට දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකදී. නිදාසින් පස්සේ ශ්‍රී ලංකාවේ අපේ රටේ පැවතුණු අධ්‍යාපන ක්‍රමයේ නිදාස ලබන්නටත් පෙර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් මම පැහැදිලිව ලිඛිතව සඳහන් කරලා තිබුණා. අවජාතක අධ්‍යාපන ක්‍රමයක් කියලා. ඇතිවෙච්ච අධ්‍යාපන ක්‍රමයේ තුල උගතුන්ට දෙන්න නිසි රස්සාවල් ආර්ථිකයේ තිබුණේ නැහැ. තියෙන රස්සාවල් වලට අවශ්‍ය උගත්තු බිහි වුණේ නැහැ. රැකියාවලට අවශ්‍ය උගත්තු බිහි වෙන්නේ නැත්තම් ඉන්න උගත්තුන්ට දෙන්න රස්සා නැත්තම් ඒ දෙන අධ්‍යාපනයේ ඵලය කුමක්ද කියලා මහා ප්‍රඥෝ පරිශන කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස දසකෙන් දසකට මේ රට යකඩ ගැටෙන අමීරි සද්දේ, උණ්ඩේ අමීරි සුවඳ, දුක වේදනාව මරලතෝනිය පිළිබඳ ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. එනිසා මේ தત્ත්වය පිළිබඳ මම අධ්‍යක්ෂින් ලැබලා ඒ අනුව හිතෙනවට වඩා වෙනස් ආකාරයකට ඉතලා අපි කල්පනා කළා. මේ දරුවන්ට අධ්‍යතන ලෝකයට ගැලපෙන ලෙස තොරතුරු තාක්ෂණි, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව, ගණිතය සඳහා
द्वितीय पासल दहक लंकापुरा ऐतिहासिक එදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව තුල අපරාධකරුවන්ට ඉඩ ලබා නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද පක්ෂ ගුරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභය සමග අලුත් ගමනක් අලුත් පිරිසක් එක්ක කියලා අපේක්ෂා කරා නම් අද සිදු වී තිබෙන්නේ තමයි පැරණි ගමන පැරණි කණ්ඩායමත් එක්ක බව දුප්පු විදි. සියලු ලැයිස්තු ගත්තු. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම එක වෙලාවකදී जनाधिपति ජනාධිපති වර්ණයේදී තමන් වෙනුවෙන් වැඩ කරපු පාක්ෂික අහිංසාවට පත් වෙනකොට ඒගෙනවත් අවධානය යොමු නොකරගත් ජනතාවගේ ප්‍රශ්නත් එක්ක දේශපාලන ක්‍රීම ආද එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වී නැහැ. මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් තිබෙනවා. රටේ කුමන හෝ ව්‍යසනයක් සිද්ධ වුණොත් ජනතාව ඉස්සලම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට වෙනව නම් හොඳයි කියලා. එකක් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ගරුක අය නැතිකම. එහෙට පණින මෙහෙට පණින එහෙට විකිනන මෙහෙට විකිනන එදා බැනලා පහවදා බදා බැලඳ ගන්න තීර්ණාත්මක ඡන්දයක් આવු නේද කොටස් වලද පොලවක්. ඕනෑම පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයේ පරීක්ෂාවට පත් කරන තීර්ණාත්මක ඡන්දයක් එන හැමදාම ඔගල මාධ්‍ය වේදින් හැටියට දන්නව කවුරු එහෙට පණින්ද කවුද මෙහෙට පණින්ද කියන සාකච්ඡාවක් ඕනේ. එඳ ඒ නිසා මේ පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති ගරුක අයගෙන් පුරවන්න අවශ්‍ය නම් ජාතික ජන බල වේගයේ ශක්තිමත් නියෝජනයක් දෙ. උත්තරීතර ආයතනය කියන එකට සාමාන්‍ය ජනවාරයේදී ගවමඬුව කියන දක්වා ඇවිල්ලා තිබෙනවා. එයි මේක හැසිරීම. එලි වෙනකම් බුදිනවා ඔකේ. ඒ නිසා මේ අසිස්තත්වයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව සිස්තත්වයේ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න නම් ජාතික ජන බල වේගයේ ප්‍රබල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු නියෝජනයක. තුන්වෙනි කරුණ මේ පාර්ලිමේන්තුවට විරුද්ධ වෙන්න අපරාධකරුවා. පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ ගහන විච මධ්‍යස්ථානයේ බවට පත් වී තිබෙනවා. අන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. සුදුපෙන් වාටි සාකච්ඡාව සම්බන්ධයෙන් අතර ගොඩගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අත නියෝග කළා. ඉක්ුත් ජනාධිපතිවරණයේ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියම කළා. අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ 21 දෙසැම්බර් මාස 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන් තුන ඉක්ුත් කිරීමෙන් පසුව සැකකරු පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුලින් ඔහු අධිකරණය මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා ඇති බවයි. මේට දඬුවමක් වශයෙන් සැකකරු දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කරන නඩු තීන්දුව ගණනාවක්ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නා. මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල අප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට අප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළා. මෙම පැමිණිල්ල ඉක්ුත් 27 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ අප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සිදු කළ බව කියන වැරදි සියල්ල අප දිය හැකි වැරදි බව පෙන්වා දුන්නා. තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියක් මත ඔහු අප මත උදාහරණ ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එදින එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවයක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනටමත් අධිකරණය නිශ්චිතව තීන්දුව කර ඇති බව සඳහන් කර සිටියා. කෙසේ නමුත් අද දින පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන රාජිත සේනාරත්න මහතාට අප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් මෙම අවස්ථාවේදී උද්ගතව නොමැති හේයින් අප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අධිකරණයේ හමු වේ දන්වා සිටියේ. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පැමිණිල්ල ලබන 26 වනදා නැවත කැඳවීමට නියමිතයි.
ඉදිරියේදී බරපතල වැරදි හා සම්බන්ධ සිරකරුවන් සහ මරණ දඬුවමට නියම වූ සිරකරුවන් ස්ථානගත කිරීම සඳහා මඩකලපු ප්‍රදේශයේ පිහිටා තිබෙන ලාතුරු රෝගීන් රඳවා ඇති ස්ථානය යොදා ගැනීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැලිකඩ බන්දනාගාරයේ ගත්තොත් එීම අනිත් පැත්තේ තියෙන වනාතමුල්ල. වනාතමුල්ලේ අනිත් පැත්තේ ඉඳන් බෝලේක එල්ලලා උඩින් දානවා කුඩු. ඉතින් මේ තියෙන ප්‍රදේශය බන්ධනාගාරයක සුදුසු ප්‍රදේශයක් නෙවෙයි. ඒ නිසා මේ බන්ධනාගාර නැවත ස්ථානගත කිරීමකුත් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු ඒ දූපතේ බරපතල අපරාධවලට අසු වුණු හා මරණීය දඬුවමට හිමි වුණු ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කවුරුත් දන්න දුරකථන. මේක ලංකාව විතරක් නෙවෙයි පිටරටවල් වල තියෙන ලොකු ප්‍රශ්නයක්. දුරකථනේ එහෙම ජංගම දුරකථන හොරෙන් පෙමිණීම තමයි ප්‍රශ්නේ. අපි ජනාධිපතිතුමාත් මේක ගැන කතා කරලා තිනවා. අලුත් කොමසාර ජනාධිපතිතුමාත් එක්ක මේ ෆෝන් ජෑම් කරන සිස්ටම් එක අලුතෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ෆෝන් එක අරන්ගෙන අය විවිධ මාර්ග වලින් ගේනවා. හැම මාර්ගයක් මේගොල්ලෝ උපයෝග කරගන්නවා. මේගොල්ලෝ සූක්ෂමයි. තාක්ෂණයත් එක්ක යන මාර්ගයක් අපි ඇති කරන්න ඕනේ. අත්අඩංගුවට පත් වුණා ජංගම දුරකථන පහක් යුද මාර්ගයේ ගහගෙන ගිහින්. STF එකෙන් අත්අඩංගුවට ගත්තේ බොඩි ස්කෑන් එකෙන් තමයි ඒක හොයාගත්තේ. ඉතින් මේ වගේ අභියෝග තියෙනවා. අපි මේ අල්ලස් දීලම ෆෝන් ගේන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ශරීර කුහර භාවිතා කරලා මේ වගේ අවදානම් සහිත ආයතන වලට මේ අධිතාක්ෂණික උපකරණ ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. වැලිකඩ අපිට ජෑමස් හයි කරන්න බෑ. ජෑමස් හයි කරොත් එීම වැලිකඩ මේ පොඩි කෑල්ලක් විතරක් ජෑම් කරන්න නෙවෙයි. ජෑමරයකට අහුවෙන යම් පරාසයක් තියෙනවනේ. එතකොට ඒ ප්‍රදේශේම ටෙලිෆෝන් අතර වැඩ කරන්න ඇති වෙනවා. ඇත්තටම ඒ වැලිකඩ ජෑම එක අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේ එක නාගරික ප්‍රදේශයක තියෙන බන්ධනාගාරයක්. අපි ජෑමරක අවේ ෆ්‍රීකවන්සි එක වැඩි කරපුවාම ඒක අවට තියෙන ප්‍රදේශත් ජෑම් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා ඒ තියෙන අඩුපාඩුකම් ඒ සියලුම දුරකථන සමාගම් එක්ක එකතු වෙලා ඒක අප්ඩේට් කරන්න දැන් අපි සාකච්ඡා කරගෙන තියෙනවා. ඒකත් නුදුරු දිනයකදී වෙයි. සමහර ප්‍රශ්න තියෙනවා කඩිනමෙන් කියලා මේ විනාඩි දෙකෙන් කුතු රොටි හදනවා වගේ කරන්න බෑ. හරිද? ඉතින් ඒ නිසා දැනට කොමසාරිස්තුමා ඒ පිළිබඳ යම් යම් පියවර අරගෙන දැනට ටෙලිෆෝන් ගණනාවක්ම අල්ලගෙන තියෙනවා. කඩිනම් කියන්නේ මේ එදා ඊයේ ජනාධිපතිතුමා කිව්වා කියලා අද මේ ඔක්කොම ක්‍රියාත්මක කළා මේ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒකට යම් කාල පරාසයක් යනවා. නමුත් දැනට සාධනීය වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා. රටේ දූෂණ ක්‍රියාවලට වැඩියෙන්ම සම්බන්ධ සහ පාතාල ක්‍රියාකාරකම් වලට වැඩියෙන්ම සම්බන්ධය බූස බන්ධනාගාරයට දාන්න කොමසාරිස්තුමා ඇතුළු උසස්තිලදානේ සියලු දෙනාම තීරණයක් කරන් තියෙනවා. ඒ අනුව ඒ සියලු දෙනා බූස බන්ධනාගාරයට යොදවන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ දුප්පතාගේ හිතවතා බවට පත්ව ඇති ත්‍රිරුතරත හිමිකරුවන් මුහුණ දී ඇති බරපතල ගැටලුවක් පිළිබඳව තෙවන ඇසට අද තොරතුරු වාර්තා වුණා. තෙවැනි ඇස සිය රටදී සිරිසැපදී මේ කියවන පහුගිය කාලවලට වඩා මේ මෑත කාලීනව අපි වැඩි වශයෙන් භාවිතා කරනවා. අපේම ආර්ථිකයක්, අපේම නිෂ්පාදනයක්, අපේකම, අපේ දේ වැඩි වශයෙන් නිෂ්පාදනය කරලා රට සංවර්ධනය කරා කඩිනමින් ගෙන යන්නට පුළුවන් කියන කාරණය අපි හැමෝටම මේ කාලය තුල තේරුණා. හැබැයි ඉදිකට්ටත් පිටරටින් ගෙන ආපු අපි මේ හැම දෙයක්ම එක පාරටම නතර කරලා අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න උත්සාහ කළොත් අපට ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අද අප මේ කතා කරන්නට සූදානම් වන්නේ විදේශ රටවල සිට මෙරටට ගෙන්වන භාණ්ඩ සීමා කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග ඇතැම් කණ්ඩායම් පත්ව ඇති අපහසුතාවයන් පිළිබඳවයි. ඒ අතරින් අපේ රටේ ලක්ෂ 40ක් යැපෙන්නන් සිටින ලක්ෂ 8කට අධික ත්‍රිරෝද රථ රැකියා කරන්නන්ට මේ වන විට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන් පවසන්නේ ත්‍රිරෝද රථයක් මාස දෙකක් තුනක් ඇතුළත නියමිත වූ අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට අවශ්‍ය වුවත් විදේශ රටවල සිට ගෙන්වන භාණ්ඩ අදිසියෙම නතර කිරීමත් සමග තමන්ගේ ත්‍රිරෝද රථ අලුත් වැඩියා කර ගැනීමට නොහැකිව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.
මේ ව්‍යසනයෙන් පීඩාවටපත් වෙලා ජීවිතේ නැවත නැගිටින්න අපි වෙරදරන අවස්ථාවක තමයි මේ රටේ ආර්ථිකයේ වෙනස්කම් කීපයක් ඇති වුනේ. ඒ අතරතුර තමයි මේ තීරෝද රට අත්‍යවශ්‍ය අමතර කොටස් යම් ප්‍රමාණයක් ගෙන්වීම తాවකාලිකව අත්තිරීම කියන ගැසට් පත්‍රය නිකුත් කරේ. මේ සහන අපි ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් සහ ග්‍රාමාත්‍යවරයාගෙන් මේ අත්‍යවශ්‍යම අමතර කොටස් නොලැබුණොත් මේ හානිය සිදු වෙන්නේ තීරෝද රට රියදුරාගේ ජන ජීවිතයට පමණක් නෙවෙයි මේන් පදිකයන් ගමන් කිරීමේදී මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් තිරිංග පද්ධතිය දැන් ගෙන්වීම අත්තිටවල දිනවා මේ තුල අපි හැමදාම මාස දෙකකට තුනකට සැරයක් තිරිංග පද්ධතිය අලුත් වැඩියා කළ යුතු වෙනවා මේ අලුත් වැඩියා කිරීමට අවශ්‍ය කරන අමතර කොටස් නොතිබුණ හොත් මේ තීරෝද රටේ ධාවනයේදී මගේ ජනතාවත් එහි ධාවනය කරන පිරිස අනතුරට පත් වෙන්න පුළුවන් බොහෝ විට ජීවිත පවා නැති වෙන්න පුළුවන් ඒක නිසා මේක යම් දුරදිග හිතීමකින් තොරව ගත ක්‍රියාමාර්ගයක් හැටියටයි මා දකින්නේ ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධව බොහොම සතුටු. එහෙත් දැන් මේ ඇස්සේ තිරෝද රටේට අත්‍යවශ්‍යම කේබල් ටික පවා නතර කර. ඉතින් මේ විදිහට අනායන තහනම් කළාම බඩුවාණ්ඩ තිරෝද සේවාව පවත්වා ගන්න අන්තිම අමාරුයි. මොකද හැම තිස්සෙම කේබල් එකක් කැඩුණා සර්විස් එකේ කේබල් ටික මාරු කරන්න ඕනේ. නැ කේබල් එක පුළුවන් තහනම් කරලා. අපි කියන්නේ කරුණාකර නැවත වරක් මේ තහනම් කළ දින බඩු පිළිබඳව වෙන් වෙන හිතලා බලලා විශේෂයෙන් තිරෝද රටේට අදාළව අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් මේ තහනම ඉවත් කරලා දෙන්න කියලා අපි තාම තෝරාගමු. අතර ජනපෙතුමාගෙන් අගමැතිතුමාගෙන් ඒ පන තහන සම්බන්ධ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බොහොම ගෞරවයෙන් ගියර් කේබල් එක, එන්ජින් කේබල්, රිවර්ස් කේබල් එක, ක්ලච් කේබල් එක, බ්‍රේක් පෑඩ් එක පවා තහනම් කරලා මේ කරන්න යන විදිය ජාතික ආර්ථික ගොඩනගන්න උත්සාහ කරන එක අර කිරිකලට ගොම් බින්දුව දානවා වගේ හොඳ දෙයට නරක දෙය ඇතුළු කළාම අපිට බැරි වෙනවා සහයෝගය දෙන්න මෙවැනි දේවල් වලට අපි අසහනටපත් වෙනවා තව ඉන්න තනින් කබලෙන් ලිපට වැටෙන දුප්පතාගේ හිතවතා විදිහට අද බොහෝ දෙනෙක් සැලකුවත් ත්‍රිරෝද රථය ඊට ඉහළ පැලැන්තියේ අයෙකුගේ සිට දුගී දුප්පත් ජනතාව දක්වා හැම කෙනෙකුම විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා භවිතා කරන අපේ කුළුපඟ මිතුරෙක් මේ තීරණය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තමන්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනු ඇතැයි මෙරට ලක්ෂ 8කට අධික ත්‍රිරෝද රථ රියදුරන් හිමිකරුවන් සහ ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 40 ඉක්ම වූ ඔවුන්ගේම දුවදරුවන් සහ නෑදෑ හිත මිත්‍රාදීන් බලාපොරොත්තු දල්වා සිටිනවා රාත්‍රී පොත් විකාශය අවසන් සුබ රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න